දිනුවත් පෙරදුනත් වීරත්වයේ කියන එකේ తత్వය බාල වෙන්නේ නැහැ. සතුරන්ට නිවට එක් ලෙස දන නමලා යටත් වෙනවට වඩා හොඳයි වීරයෙක් විදියට මරණයටපත් වෙන එක. වරක් හමුදා නිලධාරින් සිටි හමුදා බංකරයක් ත්‍රස්තවාදීන් විසින් හතර වටේටම වට කළා. හමුදා බලකොටුව තුළ යුද්ධයකට ප්‍රමාණවත් ආහාර සහ ආයුධ නැති නිසාම ත්‍රස්තවාදීන් හිතුවේ ඉන්න හමුදා නිලධාරින් කිහිප දෙනා ඉතාමත්ම ඉක්මනින් යටත් වෙයි කියලා. ත්‍රස්තවාදීන් පිටින්දන් නිවේදනය කළා අපි ඔබලව මරන්නේ නැහැ. වහාම යටත් වෙන්න කියලා. නමුත් ඇතුළෙන් ආවේ හරි අපූරු කටහඬක්. අපි යටත් වෙන්නේ නැහැ. අවසාන හුස්ම දක්වාම අපි සටන් කරනවා. අවසාන විනාඩි 5න් බලකොටුව අල්ලා ගැනීමට පැමිණි ත්‍රස්තවාදීන්ට ඒ සඳහා හමුදා නිලධාරින් සමග දින ගණනාවක් සටන් කරන්නට සිද්ධ වුණා. හමුදා නිලධාරින් සටන් කළේ හරියට කෑමක් බීමක්වත් නැතුව. ඒ වගේම පිටින් උදව් ලැබුණෙත් නැහැ. කෙසේ හෝ අවසානයේදී ත්‍රස්තවාදීන් බලකොටුව ඇතුළටම පැමිණියා. ඒත් අර කලින් කිව්ව හමුදා සෙබලා වැඩේ ලේසියෙන් අතහැරියේ නැහැ. ඔහු ත්‍රස්තවාදීන් ඉදිරියට බෝම්බයක් රැගෙන පැන්නා. ඉතින් මේ සටන සිද්ධ වුණේ වෙන කොහෙවත් නෙවෙයි. මේ සටන සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ වගේම හමුදා නිලධාරියා තමයි සාලිය අලදෙනිය. ඉතින් එදා කොකාවිල් භූමිය සිද්ධ වුණා වගේ දෙයක් තමයි අද ඇෆ්ගන් කමාන්ඩෝලට සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන්ට ආහාරත් නැහැ, ඒ වගේම ආයුධත් නැහැ. මේ අතර තලේබාන් සංවිධානය විසින් පංශීර් නිම්නයට නැවත වතාවක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මේ ප්‍රහාරයන් නිසාම තලේබාන් ඇෆ්ගන් කමාන්ඩෝල පංශීර් නිම්නයේ කඳුකර ප්‍රදේශවලට නැවත වතාවක් පසුබසිනවා. මේ වෙනකොට පංශීර් නිම්නයේ මහාමාර්ගවල පාලනය තියෙන්නේ තලේබාන් සංවිධානයට බවයි වාර්තා වෙන්නේ. ඉතින් පංශීර් වැසියන් පුළු පුළුවන් විදියට ඇෆ්ගන් කමාන්ඩෝලට උදව් ලබා දෙනවා. ඒ යුද්ධ කරන්න ගිහිල්ලවත් සැඟවෙන්න ඉඩ දීලවත් නෙවෙයි. බඩගින්න යුද්ධ කරන හමුදාවන්ට කන්න ලබා දීලා. නමුත් ඔයාලා දන්නවද තලේබාන් සංවිධානය මොකක්ද කළේ කියලා? හමුදාවට කන්න දුන්නු සිවිල් වැසියන්ව දරුණු විදියට ඝාතනය කළා. කන්න ටිකක් දුන්නා කියලා මරණව නම් ඔවුන්ගේ හැසිරීම ඔයාලට හිතා ගන්න පුළුවන්. මේ අතර සමහර අය අහනවා තලේබාන්ලා දිනනවට බයයිද කියලා. ඉතින් ඇත්තටම මේ වගේ කට්ටියගේ මානසික තත්ත්වයන් ගැන ඔයාලටම හිතා ගන්න පුළුවන්. කොහොම හරි මාධ්‍ය වාර්තා කරන්නේ වෙනත් රටකින් යුධ ආධාර නොලැබුණොත් මාසයක් පමණ කාලයක් තුලදී ඇෆ්ගන් කමාන්ඩෝලා පරාජය වෙනවා කියලයි. මේ වෙනකොටත් තජිකිස්තානය ඇෆ්ගන් කමාන්ඩෝලට උදව් ලබා දෙනවා. රුසියාවත් කෙලින්ම නැතිව ඇෆ්ගන් කමාන්ඩෝලට වක්‍රාකාරයෙන් යම්කිසි උදව්වක් කරනවා. නේටෝ සංවිධානයත් කලින් ඇෆ්ගන් කමාන්ඩෝලට උදව් ලබා දෙන්නම් කිව්වට අන්තිම මොහොතේදී යුධාධාර ලබා දීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. චීනය සහ ඇමරිකාව ඇෆ්ගන් කමාන්ඩෝලට උදව් දෙන පාටක් පේන්න නැහැ. නමුත් පකිස්තානය සහ චීනය තලේබාන් සංවිධානයට පුදුම විදියට උදව් කරනවා. ඒ වගේම ඇමරිකාව විසින් දමාගිය ආයුධත් තලේබාන් සංවිධානයට ලැබීම නිසාම ඔවුන් දැන් ඉතාමත්ම ප්‍රබල තත්වයක පසු වෙනවා. ඒ විතරක් නෙවෙයි, පාකිස්තාන බුද්ධි අංශවල බලය කෙලින්ම තලේබාන්ලට හිමි වෙනවා. මේ අතර බ්‍රිතාන්‍යත් තලේබාන් සංවිධානය සමග සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ මානව අයිතිවාසිකම් ගැන අන්තිමට ඇෆ්ගන් කමාන්ඩෝලට ඉතුරු වුණේ ඇෆ්ගන් කමාන්ඩෝලා විතරයි. පේන විදියට පාකිස්තානය හදන්නේ ISIS-ලට කවුන්ටර් ෆෝස් එකක්. එතකොට වඩාත් භයානක ISIS-ලගේ බලය ව්‍යාප්ත වීම වැළකිලා පකිස්තානයේ ත්‍රස්ත කටයුතු බොහෝ දුරට පාලනය වෙනවා. ඉතින් චීන නම් එන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ අතර ඉරානය සහ පාකිස්තානය ඇෆ්ගනිස්තානය ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. මොන වුණත් ඇෆ්ගන් කමාන්ඩෝලට ලොකු බලයක් නැහැ. ඒ නිසාම ඇෆ්ගන් කමාන්ඩෝලා උපක්‍රමශීලීව කුඩා කණ්ඩායම් වලට බෙදී ගරිල්ලා උපක්‍රම වලට යොමු වෙලා තියෙනවා. ඇෆ්ගන් කමාන්ඩෝලට මේ වෙනකොට නැති වෙන්න දෙයක් නැහැ. ඒ නිසාම කාබූල් වලට දෙවන්ත ප්‍රහාරයක් එල්ල කරලා සටනින් දෙකෙන් එකක් තීරණය කිරීමට ඇෆ්ගන් කමාන්ඩෝලා සූදානම් වන බවක් වාර්තා වෙනවා. ඇෆ්ගන් කමාන්ඩෝලාගේ නායකයා වන අහමඩ් මසූද් එහෙම ආවට ගියාට තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. ඔහුගේ නියෝගය ලැබෙන තුරු ඇෆ්ගන් කමාන්ඩෝලා කාබුල් වලට පහර දෙන්නේ නැහැ. කොහොම නමුත් කාබුල් නුවර ගැන හොඳ දෙයක්ත් වාර්තා වෙනවා. තලේබාන්ලගේ දැඩි දඬුවම් නිසාම කාබුල් නුවර අපරාධ ඉතාමත්ම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ තලේබාන්ලගේ කැලෑ නීතිය නිසාම කාබුල් නුවර මැරයන් හොඳ ළමයි වෙලා ඉන්නවා. මේ අතර ISIS සහ තලේබාන් සංවිධානය අතරත් ගැටුම් වැඩි වී තිබෙනවා. පසුගියදා තලේබාන් සංවිධානය විසින් ISIS බලකොටුවකට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළා. ඊට පළිගැනීමක් වශයෙන් කාබුල්හි සිද්ගා මුස්ලිම් දේවස්ථානයේ ගේට්ටු අසලදී තලේබාන් ප්‍රකාශක සපුල්ලා ඝාතනය කිරීමට ISIS ත්‍රස්තවාදීන් උත්සාහ දරුවත් ඒක අසාර්ථක වෙනවා. මෙහිදී බෝම්බ පිපිරීමක් සිදු වූ අතරම ඉන් සිවිල් වැසියන් ගණනාවක් මරමුවට පත් වුණා. තලේබාන් ප්‍රකාශකයාගේ මවගේ අවමගුල් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී එම බෝම්බ පිපිරීම සිද්ධ වෙලා තියෙනවා. කෙසේ හෝ තලේබාන්ලා සහ ISIS අතර විශාල යුද්ධයක් ළඟදීම බලාපොරොත්තු විය හැකි බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ආරම්භයේදී තලේබාන් සංවිධානය හා ISIS ලා අතර හොඳ සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ආයුධ සහ මූල්‍ය කටයුතු කළේ හකානි ජාලයෙන් වීම නිසා. හකානි ජාලය තමයි ISIS වලටත් මෙවන් කටයුතු සඳහා උදව් කරන්නේ. කොහොම හරි දැන් චීනය සහ පකිස්තානයේ ඉන්න නිසාම තලේබාන්ලට හකානිලාගෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. ඒ හේතුව නිසාම තමයි මේ සංවිධානවල ගැටුම් වැඩි වෙන්නේ. සමහර විට අහමඩ් මසූද් වෙනත් බාහිර රටකින් ආධාර ලැබෙනකම් හෝ ISIS ලහා තලේබාන් අතර ගැටුම තව තවත් වැඩි වෙනකම් ඉන්නවද දන්නේ නැහැ. එහෙම වෙලාවකදී පහර දෙන්න වුණොත් තලේබාන්ලට සටන් පෙරමුණු දෙකක සටන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට සිද්ධ වුණොත් ඒකේ වාසිය තනිකරම ඇෆ්ගන් කමාන්ඩෝලට ලබා ගන්න පුළුවන්. මේ අතර ඇෆ්ගනිස්තානයේ Tamange විදුලි බලයෙන් වැඩි ප්‍රමාණයක් සපයාගත්තේ අසල්වැසි රටවල් වලින්. ඇෆ්ගනිස්තානයේ මාස 3කින් පමණ ගෙවිය යුතු මුදල් ඒ රටවල් වලට ගෙවලා නැහැ. ඒ නිසාම ඇෆ්ගනිස්තානයේ විදුලිය විසන්ධ කිරීමට එම රටවල් ළඟදීම කටයුතු කරනු ඇති. එහෙම වුණොත් ඇෆ්ගන් කමාන්ඩෝලට රාත්‍රියේදී කාබුල් වල කරන ගරිල්ලා සටන් වලට වාසි තත්ත්වයක් උදා වේවි. මේ අතර ඊශ්‍රායලය හා ඉරානය අතර නැවත වතාවක් යුද උණුසුම වාර්තා වෙලා තියෙනවා. තත්ත්වය නරකතට පෙරළුනේ ඉරානයට කිසිම අවස්ථාවක නියෂ්ටික ආයුධයක් නිපදවීමට ඉඩ නොදෙන බවට ඊශ්‍රායල් අගමැති ජගත් මණ්ඩල සමුළුවේදී ප්‍රකාශ කිරීමත් සමගයි. ඊට ප්‍රතිචාර දක්වපු ඉරානය පවසා සිටියේ තමන් ඊශ්‍රායලය සමග දැනටමත් නිල නොවන මට්ටමේ යුද්ධයක පැටලී ඇති බවත් ළඟදීම මෙය නිල යුද්ධයක් ලෙස ආරම්භ වන බවත්ය. හැබැයි මේක පටන් ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔය පුංචි පුංචි රටවල් හැප්පුණා වගේ නෙවෙයි බලයෙන් වැඩි රටවල් හැප්පෙන්න පටන් ගත්තොත්. පාසල්වලදී නම් මෙහෙම ලොකු ලොකු චරිත ගහගන්නකොට වටේ ඉන්න පොඩි පොඩියුන්ටත් කන්න වෙනවා. ඊට පස්සේ ඊටත් වඩා ලොකු චරිත මේ වලියට සහභාගි වෙලා මේක මහා පරිමාණ වලියක් බවට පත් වෙනවා. ඉතින් ඊශ්‍රායලය සහ ඉරානයේ යුද්ධයක් පටන් ගත්තොත් සිද්ධ වෙන්නේ මේ ටිකම තමයි. කොහොම හරි මේ වෙනකොට ඉරානයට විරුද්ධව ඊශ්‍රායලය ඉරානයේ වටේ තියෙන රටවල් භාවිතා කරන්න යනවා. ඊශ්‍රායලය මේ වෙනකොට අසර්බයිජානය සමග යහපත් සම්බන්ධතාවයන් ගොඩනගාගෙන තියෙනවා. ඒ අසර්බයිජානයේ තිබූ යුද්ධයකට සහයෝගය ලබා දීලා. කොහොම නමුත් ඉරානයේ මේ වෙනකොට ඊශ්‍රායලය සමග පැටලුනොත් අසර්බයිජානය හරහත් කෑම ලෑස්ති වගේ තමයි පේන්න තියෙන්නේ. මේවට තමයි ශක්තිමත් විදේශ සම්බන්ධතා කියලා කියන්නේ. අසර්බයිජානය විතරක් නෙවෙයි මේ වන විට අනිත් රටවල් සමගද යහපත් විදේශ සම්බන්ධතා ඇති කර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කරනවා. ඉතින් මේ හා සම්බන්ධ අලුත්ම තොරතුරු ලැබුණු සැනින් ඔබ වෙතට අරගෙන එන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔබේ අදහස් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතුපාට බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි අලුතින් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.